Y voy a descargar mejor de dar tipo mi inline si es que si usarla. Ahí gana tú. Vale, está claro. Ena, gisati tama palavini dawasa pe zero to mastery web development series age ada thora deweni dawasa api issalam balmu ada monada api katha karanne yanne kiyala api eda baluwe html tags deka thunai ne ada thawa html tags tiyak balamu e karala css walata yanne ekeni css kiyanne mokakda kiyala anduragena ඊට පස්සේ අන්තිමේට HTML වි CSS දෙක එකතු කරලා ලස්සන වෙබ්සයිට් එකක් ලස්සනයි. දෙක එකට යූස් කරන්නේ කොහොමද කියලා බලමු. දැනට අපි තව HTML ටෙක්ස්ට් ටිකක් බලමු. කලින් ඒ විසතිය මතක් කරන්ඩත් එක්කම මම අද මුලින්දලා වගේ කියන්නේ ඉක්මන වාත් එක්කම යන. Isilama kerand oni, abi ada yang dan atur website tak ada nawa gitu ya. Tora samaning website tak ada di abe home page nya, tapi perdana page juga abe samani save keran nih index.html kira. Itu apa aja nih? Orang tak ikalah best practice ya. Kaya nih home yang utama use keran nih. Abi home page juga. index.html kita sama save itu udah ya main dan kita beri oke ini host node sama nih kartu main di code malah index aja nih itu oh ini mas cinta host karena dia oh banyak mage website tapi index dan itu open nih website tapi itu pas index ke rename karena itu pas cari dia oh eh kita mau apa deploy karena di belum kita ulen no සාමාන්‍ය නින් අපි ඉන්ඩෙක්ස් එක දුන්නාම එකට ඒ හොස්ට් කරන කට්ටියට පුළුවන් ලේසියෙන් අඳුර ගන්න මේක තමයි ප්‍රධාන page එක මේක තමයි home page එක එතකොට මේක තමයි අපේ home page එක මම අපි දාගින් title ටික දාලා මේක අත්‍යවශ්‍ය නැහැ මේක දාන්න තමයි html version එකක් තුන දාන්නේ ඉස්සෙල්ලාම අපි html use කරන්න කියලා කියලා දැනුම් දෙන්න ඒ කියන්නේ බ්‍රවුසර් එකට අඳුර ගන්න අපි ඉස්සලාම html ටැග් එක දානවා ඊට පස්සේ html වෙබ් පේජ් එක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා හෙඩ් එකයි බොඩි එකයි එතකොට හෙඩ් එකේ තමයි අපිට ටයිටල් එක දාන්නේ පේජ් එකේ ටයිටල් එක බොඩි එකේ තමයි අපේ වෙබ් පේජ් එක අපිට මැද පේන හැමදේම තියෙන්නේ මේ බොඩි එක ඇතුළේ එතකොට අපේ एक पेज जगह नाम आते हो हम सेव करा अपन करा तो हम पेज की लाइट ना अभी इससे ला आते बाले हम इससे ला मैं पटांगा हूँ अभी को हम आते टाइटल लेकर दागने हैं ता हेडिंग का को हम आते दागने के लाभ इससे ला हम बाले हम HTML වල heading එකක් මාතෘකාව දාන්න tag එකක් තියෙනවා ඒකට කියන්නේ h tag එක එතකොට h tag එක අපිට HTML වල අපිට දෙනවා ප්‍රධාන වශයෙන් sizes 6ක් title වලට එතකොට h1 කියන්නේ ලොකුම size එක අපි දාමු මේකට heading सेव करा पर मैं हेडिंग h1 කියන ටැග් එකකින් තමයි ලොකුම සයිස් එක. ඒ කියන්නේ මේ තමයි අපේ html වෙබ්සයිට් එකට එකක custom කියන්නේ css යූස් කරා වගේ දෙයක් යූස් කරන්න නැතුව ලොකුම සයිස් එකක් ගන්න පුළුවන් එකම විදිහ තමයි මේක. ඒතකොට h1 කියන්නේ ලොකුම heading අපි එතකොට H1 H6 वर्ग
HTML වලින් දෙනවා. ඒක size එක පොඩි වෙගෙන යනවා. අපි අන්තිමේ බලමු H6. චූටිම size එක. ඒක ටිකක් පොඩි අඩුයි. එනට එකත් අපිට use කරන්න පුළුවන්. එතකොට එහෙම තමයි අපිට title එකක් දාන්නේ. එතකොට මම කිව්වා H1 ඉදලා H6 වෙනකන් sizes වර්ග 6ක් අපිට තියෙනවා කියලා. දැනට මම එක size එකක් තියෙනවා ලොකුම size එක. කියලා එකට මම title එක දෙනවා my page කියලා දුන්නා save කරා. අපි ඊළඟට බලමු අපේ තියෙන paragraph එක. paragraph එකක් කොහොමද paragraph එක තියෙන අකුරු bold කරන්නේ කොහොමද? italic කරන්නේ කොහොමද? ඒ වගේම subscript superscript පාවිච්චි කරන්නේ කොහොමද? දැනට මම මේක දෙනවා මොකක් හරි description එකක් දෙන්නම. my name is ෂා. මේක save කරලා refresh කරා. එතකොට paragraph එක වැටුණා. දැන් මට කරන්න ඕනේ මගේ නම විතර bold කරන්න ඕනේ. කියන්නේ මේක තද අකුරින් print කරගන්න ඕනේ. ඒකට කරන්න තියෙන කරන්න පුළුවන් tag එකක් තියෙනවා b tag එක. කියලා tag එක open කරා. b කියන tag එක close කරා. ඒකෙන් අපිට පාට වෙනස් කරන්න ඕනේ කියලා වැහුවා. දැන් මට මේ නමනේ පාට තද කරගන්න ඕනේ. ඒක නම් මෙතනට දැම්මා. control save. කටිට වෙනවා මගේ නම bold අකුරින් වැටෙනවා. ඒ වගේම bold කරන්න පුළුවන් තව විදිහක් තියෙනවා. b නැතුව em කියලා emphasize. ඒකනොත් දෙකෙන් එකමයි වෙන්නේ. emphasize එක පිටුනා මට emphasize එකෙන් italic වෙන්නේ italic කරන් තමයි විදි දෙකක් තියෙනවා. i කියලා type එකකින් උත් පුළුවන් අද කරන්න. italic කියන්නේ අකුරු අද කරන්න තමයි italic use කරන්නේ. ඒකට අකුරු italic කරන්න විදි දෙකක් තියෙනවා. em tag එක i tag එක ඔයා කෝක use කරත් එකම තමයි වෙන්නේ. ඔයාගේ අකුරු ටික ඇද වෙනවා ඔයා මේ tag එකෙන් වහපු කෑල. එතකොට අපි බලමු දැන් බලමු අපි subscript නැත්නම් superscript. ඔකට දන්නවා date එකක් ලියද්දි මට 9th of July ලියවම සාමාන්‍යයෙන් අපි මේ th කියන කැලල අර උඩින් ලියන්නේ 9th එකම උඩින් තමා සාමාන්‍යයෙන් ලියන්නේ. ඒතොර අපි කොහොමද html ඒ අකුරු පොඩි කරන්නේ? ඒකට තමයි තියෙනවා html tag එක. ඒක ඇවිල්ලා subscript මතකයි. කටියට මම කෝඩ් එක මතක තියාගන්න ඕනේ. මම ස්කෑන් how to කියලා ගහන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන්නේ html superscript tag කියලා ගහගමු. එනවා html sub tag කියන්නේ sup. පේනවාද මේ ph කියන කැල්ල පොඩි වුණා. එතකොට sub කියන්නේ superscript කියන එක. sub superscript කියන එක ඒ කියන්නේ උඩින්. එතකොට අපිට යටර ගන්නවා නම් සාමාන්‍යයෙන් අපි oxygen O2 කියලා සාමාන්‍යයෙන් ලියද්දි O අකුර දාලා ඒක දාන්නේ සාමාන්‍යයෙන් යටි. එතකොට ඒක දෙක යටර ගන්න ඕන නම් අංක දෙක යටර ගන්න ඕන නම් අපි යූස් කරන්නේ sub
කියන ටැග් එක කියන්නේ සබ්ස්ක්‍රිප්ට්. සුපර්ස්ක්‍රිප්ට් කියන්නේ උඩට ගන්නවා නම් සබ්ස්ක්‍රිප්ට් කියන්නේ යටට ගන්නවා නම්. එතකොට මේක කරගෙන ඒක පේනවා අංක දෙක යටට ගියා. එතකොට දැන් අපි දන්නවා HTML වලින් heading එකක් ගන්න ඒ වගේම අකුරු bold කරන්න දන්නවා අකුරු ඇදේ ගන්න ඒක නැත්නම් italic කරන්න අපි විදි දෙකක් බැලුවා කියන්නේ i අකුර i tag එක කියන්නේ i tag එක තියනවා නැත්නම් තියනවා em tag එක sorry em tag එක මේ දෙකෙන්ම අකුරු ඇදේ කරන එක තමයි වෙන්නේ bold කරනවා නම් bold කින් එකෙන් bold කරන්න ඕන නම් b අකුර b tag එක තමයි අපි use කරන්නේ. දැන් බලමු. ඔව් නැ මෙතනට නිකන් කාටයි ප්‍රශ්නයක් තියෙනවා. බෝල් කියන යමට පුළුවන් ස්ට්‍රෝන් කියලා පාවිච්චි කරන්න පුළුවන් B එකට දාන්න පුළුවන් නැත්නම් ස්ට්‍රෝන් කියලා දාන්න පුළුවන් ප්‍රශ්න නැතුව ඇති අපි බලමු ලිස්ට් එකක් දාගන්න කොහොමද කියලා HTML වලට HTML වල තියෙනවා ලිස්ට් වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් එක තමයි එකක් තමයි unordered list අනිත් එක තමයි ordered list. ඒතර ordered list කියන්නේ අපිට list tag print මේ දාගන්න ඕන නම් 1 2 3 නැත්නම් රෝමන් ඉලක්කම් වලින් හරි දාගන්න ඒ කියන්නේ ordered කියන්නේ order එකක් තියෙනවා list එකට. එහෙම list එකක් දාගන්න ඕන අපි පාවිච්චි කරන්න වෙන්නේ ordered list එක. එහෙම නැත්නම් අපිට ඕනේ කියමු bullet වලින්. ඒ කියන්නේ තිත බුලට් එකක් කියන්නේ තිතක් තිතක් දාලා ලිස්ට් එකක් ඩිස්ප්ලේ කරනවා අපිට unordered list කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු unordered list එක දාන්නේ කොහොමද කියලා. unordered list කියද්දි එතන වචන දෙකක් තියෙනවා. අපි ඒ ටැග් එක හදලා තියෙන HTML ටැග් එක හදලා තියෙන්නේ ඒ වචන දෙකේ ප්‍රධාන අකුරු දෙක දාලා. ඒ කියන්නේ UL. එක ඕපන් කරා ටැග් එක ක්ලෝස් කරා සේව් කරා මුකුත් දෙන්නේ නැහැ අපි ලිස්ට් එකට මුකුත් දැම්මේ නැති. ඒතොර මේ unordered list එකට list item නැත්නම් list එකට ඇතුළට යන්න ඕනේ ඒවා දාන්න නම් අපිට මේ li tag එක යූස් කරන්න ඕන. අපි දාමු apple කියලා දාලා සේව් කරලා රිෆ්‍රෙෂ් කරාම ඔකට පේනවා එතකොත් එක්ක ලිස්ට් එකක් වැටුණා. එතකොට අපි තව එකක් දාමු. range. ඔකට රිපෙනවා මේක කිසිම ඕඩර් ගන්න නැහැ. නිකන් තිත් තිත් තමයි වැටෙන්නේ. වට ඕන තරම් ලිස්ට් items දාන්න පුළුවන්. ලයි. ඕන තරම් ලිස්ට් items දාන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ unordered list. එතකොට මම කිව්වා තව ලිස්ට් වර්ගයක් තියෙනවා ordered list කියලා. කියන්නේ 1 2 3 කියලා අපිට ලිස්ට් එකක් දාගන්න ඕන අපි යූස් කරන්න වෙන්නේ ordered list කියන එක. එතකොට ordered list කියද්දි මම කිව්වා unordered list කියන ටැග් එක හදලා තියෙන්නේ මේ වචන දෙකේ මූල අකුරු දෙක යූස් කරලා කියලා. එතකොට ordered list කියන එක ටැග් එක හදලා තියෙන්නේ ඒ විදිහටමයි කොහ අකුරයි எல்லா குறை யூஸ் பண்ணலாம் කලින් වගේමයි මේකටත් අපි items දාගන්න ඕනේ. ඒ කියන්නේ list එකට අපි items දාගන්න නම් අපිට use කරන්න ඉන්නේ මේ list items කියන tag එක. මම මේක ටික හැම copy කරන්නම්. ඊගොල්ලෝ save කරනවා, refresh කරනවා. එතකොට මට 1 2 3 කියලා list එකක් ආවා.
එතකොට අපි දැන් දන්නවා ලිස්ට් දාන්න ගත්ත මෙතනට එනකන් කීපු ටික කරන්න විනාඩි 5ක් විතර දෙන්න ආට් තියෙන ලිස්ට් එකක් දාගන්න මම අනිත් ටිකත් දැන්ම ගන්න මෙතන ඒ කියන්නේ අපි කලින් බලපු ටික කලින් බලුවා පැරග්‍රාෆ් එක වචන බෝල්ඩ් කරන විදිය හැල් බෝල්ඩ් කරනවා මේටික විනාඩි 7ක් විතර දෙන්නම් පොඩ්ඩක් බලන්න ඊට පස්සේ අපි බලමු ලින්ක් එකක් යූස් කරන්නේ කොහොමද ඒ වගේම අපි දැන් හදුවේ එක page එකනේ අපි බලමු තව html page එක ලින්ක් කරන්න කොහොමද කියලා සාමාන්‍ය ඔකට web page එකට ගියොත් බලා ගන්න පුළුවන් එක පිටුවක් නෙමෙයි සාමාන්‍ය web page ගොඩක් තියෙනවා. ඒකෝර අපි අද බලමු මේ එක එක web page link කරන්න කොහොමද කියලා. මෙතන එක ප්‍රශ්නයක් තියෙනවද? Excuse me, Aya. Oh. Aya, notepad plus plus again the dandon, net the notepad again the dandon. Okay, tam purudun in the tags matagatiyagan la matatiyagan name lauta kenny. May structure podda matagatiyagan don't make him the denatanikam notepad use karana on that. Thank you, Aya. ගොඩක් අය අය අපි ටයිප් කරන්නේ ඔව් විනාඩි 3ක් හිත දෙන්නම් ටයිප් කරන්න ටයිප් කරලා කරලා බලන්න අපි ඊට පස්සේ ඊළඟ එකට බලමු ලින්ක් එකක් දාන්නේ කොහොමදයි තව html page එක මේකට එකතු කරන්නේ කොහොමද කියලා कोड़े दाला थी अन्ना අයියා ගේන ගෑන්නේ නෑ මම මුකුත් කිව්වේ නෑ මේ මේ ටික ගහලා බලන්න විනාඩි විනාඩි කිත දෙන්න හරි අයියා ගැහුවා තව ගහන කට්ටිය ඉන්නවද ඒ තරහ ගහනවා Thank you.
හරි අපි එන ඊළඟ කැලේට යන්නේ මම මේ මම හිටියේ මෙහෙම තියන. එතකොට ගහන කැන්ට් එකට ගහන්න පුළුවන්. අපි දැන් බලමු ලින්ක් එකක් දාන්න කොහොමද කියලා page click කර. ඉස්සෙල්ලා නිකන් ලින්ක් එකක් දාමු. ඊට පස්සේ ඒ බලමු තව HTML page එක ලින්ක් කරන්න කොහොමද කියලා. ලින්ක් එකක් දාන්න අපි පාවිච්චි කරන්නේ a tag එක. ඒ ටැග් එක යූස් කරන්ටි අපි ඒ කියලා ටැග් එකක් ඕපන් කරනවා පෝස්ට් කරනවා මෙහෙම දැම්මට මදි අපි මේ HTML ටැග් එකට කියන්න ඕන කොහෙටද මේ පේජ් මේක ක්ලික් කරාම යන්න ඕනේ කියලා ඔක කට්ටියට මතකද ඉමේජ් එකක් දාද්දිත් අපි කරා img කියලා දීලා src කියලා දුන්නා එනවට ඒ ටැග් එකදී අපි දෙන්නේ href කියලා තමයි link එක දාන්නේ. බලලා මෙතනද දෙමු link කියලා. අයියේ href වෙනුවට href ගහුවත් එක හරියට නෑ නේද? capital symbol කතාවද කිව්වේ? එහෙම නෑ නෑ. එහෙම නෙමෙයි. එම් වැඩ කරනවද දන්නේ සාමාන්‍ය මේක තමයි ස්ටෑන්ඩඩ් දී මේව තමයි අපි සාමාන්‍ය චෙක් කියලා තමයි යූස් කරන්නේ ඔන්න මම එකේ ඔටෝ ජෙනරේට් වෙන එකක් පෙන්නන්න ඒ චෙක් කියලා තමයි සාමාන්‍ය අපි යූස් කරන්නේ දැන් අපිට මෙතන ලින්ක් එක කියලා දුන්නා මෙතන ලින්ක් එක කියලා අපිට තියෙන අකුරු නිල් පාට එලා ඒ ලින්ක් එක එකක් වැටෙනවා ඊනවා ක්ලික් කරාට මුකුත් දෙන්නේ නැහැ අපි මෙතන HTTP කියලා link එකක් දුන්නේ නැති හින්දා අපි මොකක් හරි link එකක් දෙමු .lk කියවල මම domain එකේ මොකක් හරි DNS settle නැද්ද නැහැ edu එකයි ඉස්සලා තියෙන්නේ edu එකට කරන්නේ අපි බලමු මේ මේ link එක එතන ගාමු කැන් මෙතනට පේස් කරලා ලින්ක් එක මම දැන් ආයි කියලා ඊළඟ රිෆ්‍රෙෂ් කරනවා තමයි මයි ස්කෝල් පෙළ වැඩුණා මේක ඕපන් කරාම ක්ලික් කරාම ඕපන් වුණා මර යන්න ඕන පේජ් එකට ගියා අයිය මට මේ ඔය ලින්ක් එක මේ අලුත් ටැබ් එකකින් ඕපන් වෙන විදිහට හදාගන්න ඕනේ කරන්න පුළුවන්ද underscore blank underscore parent underscore self તો સામાન્ય ડિફોલ્ટ એટલે મુકુત අපි કરી නැත්තම් තියෙන්නේ self කියන එක. ඒක තමයි ඒක ඇත්තටම ઓપન වෙන්නේ.
දැන් මෙහෙම ටාගට් බ්ලැන්ක් කියලා සේව් කරලා මා රිෆ්‍රෙෂ් කරොත් වෙබ්සයිට් එක ඕපන් වුණේ අද ටැබ් එකකින් එතකොට අපිට ටැබ් දෙකම තියාගන්න පුළුවන් ඔව් හරි ඊට පස්සේ දැන් අපි දන්නවා ලින්ක් එකක් දාන්න දන්නවා දැන් අපි බලමු අපිම අලුත් තව page එකක් හදලා මෙතන ලින්ක් එකක් දාගන්න කියන්නේ page හදපු page එක ක්‍රම ආයවන්න ඒකට කරන් තින්නේ ඉස්සෙල්ලා අපි හදමු අලුත් page එකක් අලුත් page එකකට හදමු about කියලා හදමු ඊට මං කරන්න යන්නේ මේක මෙහෙම තියෙද්දි file ගින් අලුත් file එකක් open කරගන්නවා කරලා ඒක save කරගන්නවා මම ඉස්සෙල්ලා සාමාන්‍ය එකක් හොඳ පුරුද්දක් file එකක් අපි කියන්නේ ඉස්සෙල්ලාම මේ විදිහට save කරලා පටන් ගන්න එක හොඳයි ඔක කට්ටිය බයි VS code වගේ ID use කරනවනම් එහෙම අවුල නැහැ කොහොමත් ඉස්සෙල්ලාම save කරලා තමයි පටන් ගන්න. මම මේ page එකට නම දෙනවා about.html කියලා .html කියන ගාලා අනිවාර්යෙන් ඕනේ. ඉතින් දැන් කතා කරා වගේ about.html කියලා දීලා මම save කරනවා. මේකෙත් html tag එක ගහගෙන මම මේක දැන්ට දානවා about me කියලා දාලා ඔබිය කරේ දානවා මේක අපි extension tag එකක් දාලා දාමු about me කියලා අපි දැන් දාමු එතකොට දැන් අපේ folder එකට ගියොත් ඔයාලට පේනවා web page දෙකක් තියෙනවා එකක් තමයි index කියන එක අනිත් එක තමයි about html කියන එක ඔකට්ටිර මතක ඇති අපි image එකක් දැම්මා කියන්නේ image එක දාද්දි අපි දැම්මා මෙහෙම image එකේ නම අපි කියන්නේ image එකේ මේකම තියෙනවා අපි දැම්මේ car dot කියලා ෆයිල් එකේ name png කියලා ඒ වගේම තමයි මේකන්නත් html page එක link කරද්දිත් අපිට දාන්න තියෙන්නේ මම ඊ ටැග් එකක් ඕපන් කරනවා ඉකල්ලා දෙනවා ඒකේ link කරනවා about මේ කියලා ඊලා මම දෙන්නේ මම ඉන්න තැනම page එක තියෙන ඉඳලා මම මෙතන දෙනවා about.html ඒ කියන්නේ මම අපි හදපු web page එකේ නම දීලා save කරනවා print කරනවා එන about me කියලා එකක් තියෙනවා ඒක එවුවම about me කියන page එකට යනවා එතකොට ඔකට දැන් පේනවා මේ link දෙක බලගුවාම link දෙක වෙනස් වෙනස මොකද්ද මේක http කියලා එහෙම තියෙනවා මේක එහෙම නැහැ නිකම්ම file name එකක් තමයි තියෙන්නේ එතකොට මේ මේ link වර්ග දෙකට නම් දෙකක් කියනවා මේකට කියනවා අපි absolute path කියලා මේකට කියනවා relative path relative path කියන්නේ සාපේක්ෂව කියන්නේ අපි ඉන්න තැන ඉඳලා තමයි දෙන්නේ මොකද ඒක තියෙන්නේ අපි අපේ computer මේක මේ about.html intent එකේ නැහැ ඒකින්ද දෙන්න වෙන්නේ මේ වගේ නම එතකොට දැන් අපි web page link කරා about me එකට ගියාම about me එකට යනවා ඒකට අවුලක් තියෙනවා මට ආයෙ back end එක නම් ආයෙ මේ back එකට back එකේ click කළා තමයි ආයෙ මට ආපස්සට එන්න වෙන්නේ අයියා target කියන්නේ මොකද්ද target කියන්නේ අපි කලින් බැලුවා දැන් මේක දුන්නේ නැතුව මේක දුන්නේ නැතු page එක මම re-save කරලා refresh කරා මේ my school කියන එක මම click කරාම අපි ඉන්න තැනමයි open වුනේ නේ ඒකට මට ඕනේ කියන්නකෝ මේක මෙහෙම දෙදි මේ අලුත් tab එකකින් ඒක open කරගන්න ඕන කියලා එහෙනම් මට මේ target කියන attribute එක දීලා ඒක value එක දෙන්න පුළුවන් underscore blank කියලා එක දුන්නාම සේව් කරලා රිෆ්‍රෙෂ් කරාම මයි ස්කූල් එක දැන් ඕපන් වෙන්නේ අලුත් ටැබ් එකකින් අපි ඉන්න තැනම නෙමෙයි
ටාගට් කියන එක යූස් කරන්න ඒක හින්දා දැන් කියන්න දැන් අපි about me එකට ගියා දැන් මට මේ back එක click කරන්න නැතුව ආයෙ මට එන්න ඕනේ මේ index html කියන මගේ home page එකට කොහොමද මං එන්නේ මේ back එක click කරන්න නැතුව index කියන ෆයිල් එක link කරන about me එකේ ඔව් about කියන එකට index එක html මේ link කරනවා එකට අපි දෙමු ඕපන් කරා හෝම් කියලා නම් කරනවා කියලා අපේ හෝම් පේජ් එකේ නම මොකද්ද ෆයිල් එකේ index.html සේව් කරලා රිෆ්‍රෙෂ් කරා මෙතන හෝම් එක වැටෙනවා හෝම් එක ගුවාම මට ආයේ හෝම් එකට යන්න පුළුවන් about me ගිහුවම මගේ about page එකට යනවා එහෙම තමයි අපි වෙබ් පේජ් එක ලින්ක් කරගන්නේ. කට්ටියට සාමාන්‍ය වෙබ්සයිට් එකකට ගියාම බලා ගන්න පුළුවන් නැව් බාර් එක. අයිය අර කලින් තිබ්බේ ඔය ටික ටයිප් කරගන්න පොඩ්ඩක් දාන්නකෝ. ඔව් හරි. මම මේ කියලා මේක යන්න. එතකොට දැන් අපි මේ ශාමල් ලින්දුවරගේ වෙබ් පේජ් එක ළියුත් මේ උඩ තියෙන ලින්ක්ස් ටික. මේ මෙන් මේ කැරලා තියන්නේ නැව් බාර් කියලා නැත්නම් නැවිගේෂන් බාර්. සාමාන්‍යයෙන් හෝම් කියලා එකක ලින්ක්ස් තියෙන. එහෙම හදාගන්න අපිට යූස් කරන්න පුළුවන් මේ A කියන ටැග් එක. ඔකටිට මම වෙලා දෙන්න දැන් මේ ටික ගහගන්න මේ ටික කරලා මේ දෙක මම ඕපන් කරලා තියෙනවා ඒකට කට දෙසින් ඔකටිට තියෙන්නේ මම එක පේජ් එකක් දැම්ම about me කියලා ඔකටිට පුළුවන් නම් දාන්න contact us කියලා තව පේජ් එකක් දාලා අලුත් html පේජ් එකකට ඒක link කරන්න මේ දෙකට එතකොට මට අන්තිමයට වෙන්න ඕනේ මෙතන තියෙන ඕන contact us කියලා link එක ඒකේ බුහම ඔය contact us කියන page එකට යන්න ඕනේ ඒ වගේම මට මේ home එකට යන්නත් පුළුවන් වෙන්න ඕනේ about me කියන contact us එකට යන්නත් ඕනේ I කියන home page එකට තව link එකක් දානවා contact me කියලා හරි මොකක් හරි කියලා ඒකේ බුහම තව html page එකක් මම අලුත් html page එකක් කරනවා contact කියලා. ඒකට ගියාම ඒකේ links තුනක් තියෙනවා. මොනවද ඒකේ තියෙන්නේ? home. ඒකේ links දෙකයි තියෙන්නේ. home. home එකයි about me. ඒතර about me වුණා about me යන්න ඕනේ. home වුත් home යන්න ඕනේ. දැන් මම එක page එකක් දාලා තියෙන මේ විදිහටම තමයි අලුත් අනිත් page එකක් දාන්නත් තියෙන්නේ. දැන් ටමිටි ගහන්න මම වෙනදි. මම මේක mute කරන පොඩ්ඩක් තියෙනවා. පස් තියෙනවා හන්ද
මල කට්ටියට ප්‍රශ්න තියෙනවා නම් අහන්න හරිද? Hello. Gentlemen. Okay. वीडियो बिलाती बुदा తమ టైప్కన ఒకటి అయ్యా మంగ ఎహెమ కరాట ఎన్నే నేని కోమద కరే అయ్యా కివ విదిట అయ్యా మే HTML పేజ్ దెకక్ హదువ ఇట్ పస్సే అర్కే లింక్ యక్ ఆవ గంట కస్ కిల క్లిక్ కరాట పస్సే త్రిహాట ఫైల్ మూవ్ కిలన ఫైల్ మూవ్ හරිට මේ එතන එතනට ලින්ක් එක හරි දැම්ම. ඔවයි. කෝඩ් එක දාන්න පුළුවන් chat එකේ. අයියා how to put that sack link. මේක කරලා තියෙන මෙහෙම. ඔය ඉස්සෙල්ලාම කියන්න ඕනේ a tag එකක් open කරනවා.
ඉතල්ලා HF කියන තැන්ට අපිට දාන්න ඕන වෙබ්සයිට් එකේ link එක. ඒ කියන්නේ මම යනවා අපේ set.edu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 .ed
copy කරන්න control c නැත්නම් right click කරලා copy කරලා කරලා මෙන්න මෙතන paste කරනවා control e නැත්නම් right click කරලා paste කරනවා එහෙනම් අපි බලමු කොහොමද අපේ page එක දාන්න කියලා නම් දැන් මෙහෙම බලමු මම ඉස්සෙල්ලාම කරන්නේ ඉස්සෙල්ලාම කරන්නේ මම web page එකක් හදනවා ඉස්සෙල්ලා මේක මම කරන්න .html HTML link home contact about send link එකක් දානවා ඔක්ස් කියලා about me හරි about me එතනට දෙනවා ඒ web page එකේ නම එතකොට about.html ඒ වගේම මේකටත් දෙනවා දැන් මේ about html page එකනේ එතකොට මේකට අලු link එක මොකද්ද contact කියන කමාඩු එක නම දෙනවා contact.html කියලා ඒක කරනවා එතකොට අපි index.html එකේ තියෙනවා about me කියලා page එකක් තියෙනවා එනකට මට contact us එකට යන්න link එකක් නැහැ කින මම කරන්නේ ඒකට link එකක් දානවා href කියනකට දෙනවා අපේ contact page එක name එක refresh කරා මම ලොක කරන්නම් ඔකට වෙනවා දැන් contact කියලා එක්කත් link එකක් තියෙනවා contact අස්සරිහා contact අස්සර යනවා එතන මට about me එකට යන්න පුළුවන් about me කියන home යන්න පුළුවන් නැත්නම් about me කියන contact යන්න පුළුවන් ඒ මට page අතර අවුල නැතුව මාරු වෙන්න පුළුවන් my school කියන එක වෙන link එකක් ඒක මම වෙන page එකකින් open කරනවා මොකද ඒක මගේ කන්නේ වින්ද එක චැම්පියන් මෙතන ඕපන් කරන්න පුළුවන් කැමති නම් ඔයාලට මෙතන ඕපන් කරන්න නම් මෙන්න මේ ටාගට් කියන එක ඇරලා අයින් කරා නම් මෙතනම ඕපන් වෙනවා එතකොට අපි එන්නේම අපි වෙබ් පේජ් කීපයක් එකට link කරන්නේ එක්කෙනෙක් අහලා තිබ්බා කොහමද වීඩියෝ එකක් දාන්න කියලා මමත් සමහර වීඩියෝ දාලා නැහැ අපි try කරලා බලමු වීඩියෝ එකක් දාන්න තියෙනවා අපිට tag එකක් වීඩියෝ කියලා type කරලා ඒක නම් ඒකේ වීඩියෝ කියලා tag එකක් තියෙනවා ඒක ඇතුලේ අපිට දෙන්න ඕන source එක source කියන්නේ අර අපි image එකක් දෙද්දී දුන්නා වගේම image video එකක් තියෙන තැන link එකක් තමයි දෙන්න ඕනේ. දැන් අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඒක සම්මයි නැහැ.
අපි බලමු ඉන්ටර්නෙට් තියෙන වීඩියෝ වැඩ කරන්න ඕනේ බලමු අපි YouTube ගිහින් YouTube කෙලින්ම එයාලගේ මේකක් නේද දෙන්න iframe එකක් වගේ iframe එක කොහොමද iframe එක තමයි දෙන්නේ එයාලා අපි නිකම්ම link එක දාන්න බෑනේ play වෙන්න කොහොම control කරන්න excuse me අයියා අයියා අපි මෙතෙන්ද දාන්න ඕනි මේ link එක තියෙන තැනද නැත්නම් ඒ link එකේ name එකද මෙතනට දාන්න ඕනේ මෙතනද මෙතනද නෑ වීඩියෝ එකකට අපි දාන කන්ටැක්ට් නෑ ඒ සෝස් එක යදා තියෙනවා අපි දැන් අපි මේ මේ හැමතැනම අපි මේ ඩැමේජ් නැත්නම් ඉමේජ් එක දාදි සෝස් එකක් දුන්නේ ඒ වගේ තමයි දෙන්නේ දැන් මෙතන හිටමු අයියෝ අයියෝ කියලා තියනවා තම සෝස් එක වෙන්න ඕනේ ඒත් එක්කම ටයිප් පැඩ් දෙන්න ඕනේ කියන්නේ extension එක දෙන්න වෙනවා ඒක අපි දෙන්නේ වීඩියෝ එකක් මේක extension එක වගේ වෙන මෙතන mp4 කියලා එතන mp කියලා සිලෙක්ට් කරනවා වීඩියෝ එකක් ගන්නවා දැනට ආ මම link එක යවන්න යදාන්න ආ chat එක දාන්න මෙතනත් අපි අර කලින් බැලුවා වගේ ඕන ලින්ක් එකක් දාන්න පුළුවන්. මම ක්ලෝස් කරන්න. සෝස් එකට දුන්නා. කොහොමද කියලා. වීඩියෝ ප්ලේ කරන්න බෑ. වීඩියෝ ප්ලේ කරන්න කන්ට්‍රෝල්ස් ඕනේ. කන්ට්‍රෝල් දුන්නා අපිට දැන් මේ ප්ලේ කරන්න ෆුල් ස්ක්‍රීන් යන්න පුළුවන් අලුත් කන්ද පුළුවන් එක නම් කොහොමද දැන්නේ එහෙනම් තමයි වීඩියෝ එක ගන්නේ වීඩියෝ කින් ටැග් එක ඕපන් කරා කන්ට්‍රෝල් ස්ක්‍රීන් එක දුන්නේ නැත්නම් මොකද වෙන්නේ කියලා දැක්කා එතකොට අපිට අර ප්ලේ බටන් අරව මේව එන්නේ ඩික ප්ලේ ගන්න එන අපේ කන්ට්‍රෝල්ස් ඕනේ සේව් කරලා රීෆ්‍රෙෂ් කරාම තමයි මේ මොනවද කන්ට්‍රෝල්ස් ටික එන්නේ එහෙම තමයි වීඩියෝස් ප්ලේ කරන්නේ ඔයගේ කම්පියුටර් එකේ ප්ලේ වීඩියෝ ගන්න එක තියෙන තැන දෙන්න ඕනේ අපි කිමු ඩිස්ක් කියලා ෆෝල්ඩර් එකක් නම් තියෙන්නේ වීඩියෝස් කියන ෆෝල්ඩර් එක ඇතුලේ excuse me අයියා මේ ටික තියෙනවා සෙරම් වීඩියෝ එකක් බෑන්ඩ් කරන්න ඕනේ වීඩියෝ කියන ටැග් එක ඕනේ වීඩියෝ කියලා ටැග් එකක් ඕපන් කරා ඒක ඇතුලේ තියෙන දාන්න ඕනේ සෝස් කියලා ටැග් එකක් තියෙනවා මේ ටැග් එක ඇතුලේ මෙතන මේ සෝස් කියන තැනට අපි දෙන්න ඕනේ වීඩියෝ එක මොකක්ද වීඩියෝ එක තියෙන තැන තියෙන තැනයි තියෙන තැනේ නම නැත්නම් අපි හිතමු මගේ මේ මෙතනම නම ඒ කියන්නේ අපේ HTML page තියෙන තැන වීඩියෝ එකක් තියෙනවා නම් අර අපි කලින් දාගී සති බලුවා වගේ image දානවා වගේ තමයි එතන නිකම්ම නම දාන්න තියෙනවා කදිමු my video video .mp4 mp4 කියලා දුන්නාම දීලා මෙතන ටයිප් එකක් දෙන්නත් ඕනේ ටයිප් එක ඇවිල්ලා මොකද්ද මේ ටයිප් එක වීඩියෝ එකක් මේක මේ මෙතන ඇවිල්ලා දෙන්නේ වීඩියෝ එකේ නම මෙතන මම දෙන්නම් බයි අපරටි පැටලි ඉතින්ගල මෙතන ස්ලෑෂ් කියලා ගහලා මේ මේකේ එක්ස්ටෙන්ෂන් එක නැත් mp4 ද mkv ද mov ද කියලා තියෙන එක්ස්ටෙන්ෂන් එක ඒක දෙන්න ඕනේ එතනතර මේ කික්ෂන් එක්ස්ටෙන්ෂන් එක mp4 කියනවා ස්ලෑෂ්
දෙනවා දාලා සේව් කර වීඩියෝ එක කෙනා මම වීඩියෝ යන්න තින් දෙන්නේ නැහැ කින්ද මම දැනට අර ඉන්ටර්නෙට් එකේ වීඩියෝ එක දානවා සේව් කරොත් මට කන්ට්‍රෝල්ස් එන්නේ නැහැ වෙනානේ මම ක්ලික් කරන්න බෑ කින්ද මෙතනට කන්ට්‍රෝල්ස් කියලා දුන්නාම वीडियो दीडियो සාමාන්‍යයෙන් අපි බලුවා ලිස්ට් දාන විදිය ටයිටල් වීඩියෝ ලින්ක්ස් දාන්න තව වෙබ් පේජ් කනෙක්ට් කරන්න ඒ ටික ඔක්කොම බලුවා අපි දැන් බලමු CSS කොහොමද දාන්නේ CSS කියන්නේ මොකද්ද ඇයි පාවිච්චි කරන්නේ කොහොමද යූස් කරන්නේ කියලා අපි බලමු ප්‍රසන්ටේෂන් එකට ගියොත් CSS කියලා තියෙනවා CSS කියන්නේ programming language එකක් ඒක වැඩිම යූස් කරන HTML එක ඒතර CSS කියන්නේ එක විලා කෙටි කරපු නමක් ඒතර CSS කියන එකේ මුල නම ගත්තොත් මුල නම තමයි cascading style sheet child style sheets ඒක තමයි මේ අපි කෙටි කරලා CSS කියලා කියන්නේ ඒතර අපි CSS යූස් කරන්නේ මේ පේජ් එක වෙබ් පේජ් එක ලස්සන කරගන්න ලේඅවුට් එකක් එහෙම හදාගන්න නැත්කොට අපි සාමාන්‍ය වෙබ් පේජ් එකට ගියොත් සාමාන්‍ය කටක පින්තූර බෝඩර්ස් දාලා තියෙනවා අකුරු එක එක ෆොන්ට් වලට පාවිච්චි කරලා තියෙනවා අකුරු වලට පාට දාලා තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් දාලා තියෙනවා නේද දාලා තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් දාලා තියෙනවා එක එක පොඩි පොඩි ඇනිමේෂන්ස් වගේ ඒවා දාලා තියෙනවා ඒ ඔක්කොටම यूज करने में CSS की ने कर तो आपके दें मेच्चर लगे हुए HTML देनो HTML यहाँ पे तो मैं लास्ट में वेबसाइट टेक खादा करना बे पिटा CSS ओने में ना तो कोटा CSS की ने कर अभी तो excuse me आई आरा खाली में HTML कोड देख गागन पड़ी बिलाव देन excuse me අයියා අයියා දැන් එක හදලා සේව් කරද්දී එනවා unicode එකක් කියන එක save as කියලා කියවහම message එකක් එනවා unicode එකක් තියෙන එක අපිට නැති වෙනවා කියලා save කරද්දී මම එක මෙහෙම ගන්නවා මෙහෙම copy කරලා බලන්න කියලා प्रश्न दिया
අයියා වීඩියෝ දාන්න ඩවුන්ලෝඩ් කරන්න ඕනේද? නෑ දැන් මම මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරේ නෑනේ. කටේ ඉන්ටර්නෙට් එකෙන් දාන්න පුළුවන්. iframe කියලා තියෙනවා ඒක අපි ලබන සතියේ දිහා බලමු. iframe එක අපිට හිතමු මෙහෙම කරන්න ඕනේ කියලා. මට මේ වෙබ් පේජ් එක මගේ පේජ් එක ඇතුලේ වෙන්න ඕනේ මේ අදක වගේ. එතකොට අපිට යූස් කරන්න මේ iframe කියන එක. එතකොට අපිට ඇක්සස් නැති වීඩියෝ යූස් කරනවා නම් iframe එක යූස් කරගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඔය කට්ටියගේ කම්පියුටර් තියෙන ගන්න නිකම්ම වීඩියෝ එක නම දුන්නාම වැඩ කරනුනේ. හැබැයි ඔය වීඩියෝ එක තියෙන්න ඕන වාගේ මේ contact කියන html folder එක තියෙන තැනම තමයි. මේ contact html file එක තියෙන folder එකම තමයි. නැත්තම් ඔය කට්ටිය ඇටක් පාත් එක දෙන්න නෝ අපි කිසි තිබළු image දාද්දි folder එක ඇතුලේ එම් තිබ්බ කොහොමද දාන්නේ කියලා. එතකොට මේ වගේ මේ http කියලා එන source එකට කියන්නේ සාමාන්‍යයෙන් absolute path කියලා. එතකොට මේ මේ වගේ http නැති නිකම් file name එක විතරක් තියෙන ඒවාට කියන්නේ relative path කියලා. කියන්නේ සාපේක්ෂ. ඒක මත තියාගන්න ඕනේ. එහෙනම් මේ දෙක වෙනස් කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් පේනවනේ දැක්කහම. තවයන්ටි දෙයක් දෙනවා. හරිනේ හරි කියලා හිතනවා අපි ඊළඟ පැලගෙන CSS ගැන තමයි කතා කරන්නේ. එතකොට අපි web CSS use කරන web page එක ලස්සන කරගන්න HTML use කරලා අපි ඕන text එහෙම දාගන්න ඒක ඕන list වගේ හදාගන්න ඒවා අපි ලස්සන කරනවා නම් HTML වලින් බෑ අපිට CSS වලට යන්න වෙනවා. එතකොට අපි බලමු මේ CSS කොහමද මේ අපේ HTML web page එකට දාගන්නේ කියලා. web page එකට දාගන්න HTML ප්‍රධාන විදි තුනක් තියෙනවා. ඒ තුනට අපි කියනවා මේ මෙතන තියෙනවා inline, internal, external කියලා විදි තුනක්. ඒ කියන්නේ අපි කරද්දි බලමු මොනවද මේ inline, internal සහ external කියන්නේ කියලා. එතකොට අපිට මේ විදි තුනකින් ඕනම විදියකින්
අපිට පුළුවන් මේ html මොකද්ද html web page එකට styles දාගන්න අපි ඉස්සෙල්ලාම බලමු මේ inline කියන විදිහ ඒ විදිහින් තමයි ලේසියෙන් විදිහ පටන් ගන්න හින්දා අපි බලමු මේ inline css කියන්නේ දාන්නේ කොහොමද කියලා මේ තියෙන එකන් අපේ css properties වගේ background color text align font size අපි මේව දාලා බලමු ඔක්කොටම මේක බැලුවොත් පේනවා මේ වචන දෙකක් තියෙද්දි dash එක use කරලා තියෙනවා කියන්නේ background color කියන්නේ වචන දෙකක් එකින්ද හිස්තනක් තියන්න නැතුව එකට dash එකක් දාලා තමයි use කරලා තියෙන්නේ අපි බලමු background color එක use කරලා ඉස්සෙල්ලාම inline css කියන්නේ අපි මේ පාවිච්චි කරන ටැග් එකකටම ටැග් එක තියෙන තැනම styles උත් ඒ කියන්නේ css උත් කෝඩ් කරනවා කියන්නේ මට මේ p tag එක ඇතුළේ තියෙන මට මොනවද font colors වගේ වෙනස් කරන්න ඕන නම් මම මේක එතනම ගහනවා එතකොට ul එකේ මොනවද අපිට styles මොනවද වෙනස් කරන්න ඕන ඒවත් එතනම ගහනවා ඒ කියන්නේ ඒ ඉන්න line එකේම ඒ කියන්නේ tag එකේ තියෙන line එකේම ගානින්ද තමයි අපි එකට inline css කියලා කියන්නේ දැන් මම මේ page එක sheet content එක align කරගන්නවා අපි මේ page එක තියෙනවා අපි ඉස්සෙල්ලාම බලමු මේ background color එකක් දාන්න කොහොමද කියලා inline css ලියද්දී අපිට attribute එකක් තියෙනවා style කියලා type කියන එක කියන්නේ style කියලා ලියලා සමාන කිරීමක් දාලා කමස් දෙයක් දාලා මේ තම අපි style tag එක මේ attribute එක open කරගන්නේ ඒක කරලා අපි දැන් බලුවා මේ css වල කොටස් වල css select එක මෙහෙම නැත්නම් css code එක කොටස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා ඒක තමයි මේකෙන් බැලුවත් අපිට තියෙනවා මේ css property එක සහ ඒත් එක්කම value එකක් තියෙනවා උදාහරණ වශයෙන් ගත්තා background color මම එතකොට ගන්න මේ background background color කියලා ගහලා colon එකක් තියෙනවා colon එකක් ගහලා value එකක් දෙන්න ඕනේ මම value එකක් දෙනවා background color එක red කියලා red කියලා දාලා මේ html css sorry css use කරදී අපි එක line එක ඉවර කරන්න semicolon එකක් දානවා කියන්නේ මේ keyboard එකේ ඉල්ල අකුරට දකුණු අත පැත්තෙන් තියෙන key එක තමයි ඔයගොල්ලෝ තමයි මේ semicolon එකේ colon උ දාගන්නේ දාලා මම මේක save කරනවා සේව් කරලා රීෆ්‍රෙෂ් කරොත් ඔයාලට ඒක පේනවා මේ p tag එකේ පිටිපස්සේ තියෙන පාට වෙනස් වුණා එකඩන් යනවානේ මේ යෙලු වරින් පක්කේ දෙමු අපි එතකොට මේ මං කිව්ව ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා ඒ කියන්නේ මේ කැලල ඇවිල්ලා property එක සහ මේ ඇවිල්ලා value එක අගේ කියන්නේ මේ කියන්නේ background color එක මොකද්ද color කියලා මෙතන දෙන්න ඕනේ. එතකොට අපි දැන් මේක ඇතුළේ මොනවා හරි ගියා දැන් check කරගෙනවා. මේ background color එක පාට එහෙමම තියෙනවා. මේක ඇල්ල ගහලා ඇති කියලා මම හිතනවා දැනට. වැඩි අපහන් කිව්දෙන්කෝ. දැන් අපි මේක නිකන් බැලුවා මේක ටිකක් උදාහරණ වශයෙන් ටිකක් තියෙනවා අපි බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන එක දැන් බැලුවා කලර් කියලා තියෙනවා කලර් එකේ අපි බලමු මොකද්ද කරන්න කියලා කලර් කියන්නේ sets the color of your text ඒ කියන්නේ අපේ ෆොන්ට් කලර් එක මේ කළු පාටින් ඩිෆෝල්ට් අපේ සාමාන්‍ය text කලර් එක තියෙන්නේ කළු excuse me අයියා ඔව් මේ මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක අපි ටයිප් කරලා ඒක ක්ලෝස් කරන්නේ කොහොමද? BG බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන්නේ
semicolon එක. මෙහෙම එකක් තියෙනවා නේද? දැන් මම ආයේ මේකට background color එක විතරයි නා වෙනස් කරන්න මේක අත්‍යවශ්‍යම නෑ. ඒත් මම තව එකක් ගහනවා. ඒ කියන්නේ මම දැන් මම කරන්න යන එක, ඒ කියන්නේ මේකේ color එක, ඒ කියන්නේ p tag එක ඇතුළේ තියෙන අකුරු වල පාට වෙනස් කරද්දී එතකොට තව එකක් ගහන්න ඕනේ මම. තව එකක් ගහද්දී වුණ නම් මම මේක වහන්න ඕනේ මේ semicolon එක. වාගේ එල් අකුරු තියෙන keyboard එක ඊට හපැති තියෙන එක නිකන් exact කියවුවම semicolon එකක් එනවා. මේක ඇවිල්ලා semicolon, මේක ඇවිල්ලා colon. colon එක ගන්න ඒ key එකම තමයි හැබැයි shift එක බඳ ඕනේ. හරි එතකොට දැන් මම කිව්වා මේ ඇවිල්ලා inline කියලා. ඔකට පේනවා මම මේ inline ඒ කියන්නේ මේ p tag එක තියෙන තැනම තමයි style එකක් දැම්මේ. එතකොට අපි දැන් බලමු මේ font color වෙනස් කරන්නේ කොහොමද කියලා. එතකොට font color කියන එක tag එකට අපි use කරන්නේ color කියන property එක. તો color කියන එකට අපි value ගත්තෙමු width කියලා. ඊළඟ save කරා refresh කරනවා. කොන්ටල පාට රතු පාට වුණා. මේක නිකන් කැතයි වගේ ඉන්න මම මේක බ්ලු වගේ දීලා මේක white. අයියා full page එක same background color එක දාන්නේ කොහමද? මේ background එක නම? ඒ කියන්නේ එකම same full page එකටම එක background එක ඒක දාද්දි මම කිව්වා අපේ තේමේ පෙජ් එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා හෙඩ් කියලායි බොඩි කියලා. බොඩි කියන කැල තමයි සුදු පාට මේ අපිට පේන ඔක්කොම එල්ලා බොඩි එක. එතකොට මම කිව්වා මේ අපි ඕන ටැග් එකට මෙහෙම ස්ටයිල් කියලා දාන්න පුළුවන් කියලා. එතකොට මම මේ බොඩි කියන එකටත් මට ස්ටයිල් කියන එක යූස් කරන්න පුළුවන්. එතකොට මම කරන්නේ බොඩි කියන එකට ගියා ස්ටයිල් කියන ටැග් එක ඇට්‍රිබියුට් එක ඕපන් කරා. background color එක මට චේන්ජ් කරන්න ඕනේ මම කින්ද ගන්නවා background color කියලා semicolon එක ගහලා ඕන පාට දෙනවා විදියට බලලා කියලා save කරලා refresh කරොත් මුළු page එකම කහ පාට වෙලා ගියා. ඒ කියන්නේ body එක, ඒ කියන්නේ මේ මුළු html page එකේම පාට තමයි වෙනස් වුණේ එකේ. කටි වලත් මේ බවුන් නිලික මුකුත් නැහැ. මේ අපි මේ දැමේ මේ බොඩි කියන එකට දැම්මොත් මේ මුළු page එකටම ඒ කියන්නේ මේකේ තියෙන ඇතුළේ තියෙන මේ ඔක්කොටම apply වෙනවා. දැන් මම මේ p tag එකට දාපු ඉඳ තමයි ඒකට ඇතුළේ තියෙන ඔක්කොටම මම කියපු ටික අදාළ. ඒක මම දැන් අපි උදාහරණෙදි මේක අයින් කරන්න. දැන් මම මේකේ ෆොන්ට් කලර් එක වෙනස් කරා කලර් වයිට් කියලා. එනකොට මේ ටික වෙනස් වෙන්නේ නැහැ නේ. මොකද මේ ටික තියෙන්නේ මේ p tag එක තියෙන ඇතුළේ නෙමෙයි. ඉන්න තමයි ටික වෙනස් වෙන්නේ නැත්තේ. තොර අපි background color එකක් දෙන්න දන්නවා. අකුරු වල පාට වෙනස් කරන්නත් දන්නවා. අපි බලමු මේකේ තව මොනවද තියෙන්නේ කියලා. text align කියලා එකක් තියෙනවා. අය ආයතර ටික වෙනන්න පුළුවන්. ඔකටේට මම විනාඩි දෙක තුනක් දෙන්නම් මේ වගේ p tag දෙක තුනක් දාලා background වෙනස් කරලා පාට වෙනස් කරලා බලන්න. අයියෝ එඩින් ටැග් වලට සපෝට් කරන්නේ නැද්ද? මොකද? අයියෝ page එකේ color එක දාන්න කොහොමද? මුළු page එකේම color එක දාන්න. එඩින් heading එකට style දාන්න පුළුවන්. බොඩි එකට මුළු පේජ් එකටම පාට දාන්න නම් මම කිව්වා මේ බොඩි කියන එකට තමයි මේ මුළු පේජ් එකම කියලා අපි මේ කතා කරන්න කියලා. ඒකින්ද එනවා බොඩි කියන එකට ගියා. ඒක ඇතුළට ගිහින් ස්ටයිල් කියලා ගෙවුවා. සමාන කිරීම දාලා කමා දෙක දාලා දානවා බෑක්ග්‍රවුන්ඩ් කලර් කියලා පාටක් දෙනවා. පින්ක් කියලා දුන්නා. කලර් සේව් කරලා රිෆ්‍රෙෂ් කරනවා පාට වෙනස් වෙනවා. Thank you. මේ ටික ඔකට්ටිය මේ page තුනටම පාට තුනක් දෙන්න බෑ. එහෙනම් ඒක වෙනස් කරලා අපිට අවමේ ගොඩක් තියෙන මේ පොඩිම ටිකයි අර CSS තියෙනවා
එන ගොඩක් තියෙනවා 100 දහස් ගණන් තියෙනවා අපි ටිකෙන් බලමු මේ වගේ මේ ටික තමයි සාමාන්‍ය වැඩිපුරම පාවිච්චි වෙන්නේ දැනට මේ දෙක යූස් කරලා බලන්න එක පේජ් කී පාට වෙනස් කරලා ෆොන්ට් කලර් එක වෙනස් කරලා අපි ඊට පස්සේ තවත් ටිකක් බලමු තව CSS ටැග්ස් ටික ප්‍රොපර්ටිස් ටික අයියෝ මෝ VS Code පාවිච්චි කරන එක වැඩ කරන්නේ නැහැ අයියා ස්ටයිල් ටැග් ගිය දැම්මම මොකටද දැන් ස්ටයිල් ටැග් ගිය දැම්ම වැඩ කරන්නේ නැහැ ටයිටල් එකට ටයිටල් එකට වැඩ කරන්නේ ටයිටල් එක තමයි स्पेलिंग से हम दिला हर दिन ना आटा देगा स्टाइल की लड़ाई में मैं वैसे ना सेमी कोलन ने क्या हमारे इतनी नाम बन सेमी कोलन क्या ना शिफ्ट को बाय ना लेको रोटे हफ्ते ने की होगा අය ඔක්කොම හරි එතනේ. ඔයාලට කෝඩ් එක දාන්න පුළුවන් මේ chat එකට. හරි අය දාන්න. අය මගේ කෝඩ් එකත් එන්නේ මාත් chat එකට දාන්න අය කෝඩ් එක. बैकग्राउंड में चेक कर लिया अरे ये वो इंडर वो हमें तो मैं हेड का क्लोज कर रहा हूँ मैं कब दाखिल हुआ मिला वाला मैं कलर बैकग्राउंड कलर के स्पेलिंग से रही मैं कहाँ रही ना मैं किस स्पेलिंग से रही कलर पी कंप्यूटर यूज़ कर दी सी ओ एल ओ आर के लिए तो मतलब नहीं ओ यू आर के लिए हाँ नहीं स्पेलिंग सारी रखा है ना मैं हेड डे के अंतले या पी टैग जरा मैं उनको दान है दाने वक्को में दान है मैं बॉडी बॉडी की नहीं तो रात लगे एक आया उधर जाए कहाँ उधर मैं के स्टाइल के लिए देन लो मतलब इतना मैं නෑ අය ඒක නෙමෙයි යට හෙඩින් එකේ දාලා තියෙන එක තමයි වැඩ කරන්නේ අර වැඩ මෙතන වහන් මේක මේක ඇතුළේ ගහන්න ඕන මේ h1 මේ මේ මොකද්ද විශාල සම් කුඩයි සලකුණ තියෙන මේක ඇතුළේ මේ ටික යන්න ඕනේ මේක ඇල්ල මෙතන එන්න ඕනේ මේ මෙතන මේ w එකට ඉස්සරහින් එතකොට ඒකේ යවුල එක बॉडी स्टाइल मैं हरी बैकग्राउंड के इनमें मैं यानी मंग मंग दाना कोड का पेस्ट करवा दूँगा Thank you.
අයියා එඩගා ඒක මේ ඉස්සරහට ගියා ඔව් ඒ කට්ටිය ඔයාලගේ මිස් ස්පෙලින් හරි මොකක් හරි තමයි වැරදිලා තියෙන්නේ මේටි ගහලාද ගෙවුවද කට්ටිය HTML වල කියන්නේ හදපු predefined part වල අපි red green blue ඒ part වල තියෙනවා ඒ වගේම තව ලස්සන part වල තියෙනවා doge blue වගේ කික් part වල තියෙනවා රත් part වල තියෙනවා අය light blue නැද්ද light blue තියෙනවා light blue කියලා හබන්නේ මේක red නැතුව අපි පාටල් තියෙන කට්ටිය කරලා බලන්න ඒ වගේම හෙක්සා හෙක්ස් වැලිය වලින් දෙන්න පුළුවන් කටිය තමයි බලන්නක පිටියෝ මෙතනින් කැමති පාටක් තෝරගන්න ඕන කියලා මම මෙතනින් අපි කැමති පාටක් තෝරාගෙන පියමු මේ ලයිට් ග්‍රීන් පාට ඒතර මේ ගියා මෙතන කෝඩ් එකක් තියෙනවා හැෂ්ටැග් එකක් එක්ක අපිට ගන්න තියෙන්නේ මේ මේ වට කියන්නේ x value කියලා එකනි පාට කෝඩ් කොපි කරලා මම කපි කරලා සේව් කරා ඉස්සරහම මේ පේජ් පාටට යනවා කියන්නේ කට්ටියට අපි දන්න පාටක් එහෙම යූස් කරන්න ඕනේ කැමති වටක් මෙන්න මේ වගේ ඔක ටීන් ටෙට් සර්ච් කරලා බලන්න මේ මේ වගේ එකකින් ඕනේ තැනක එක පාටක් අපිට හොයා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පාට ගත්තා කොපි කරා සේව් කරා මේ වල hex values තව තියෙනවා නම් RGB විදිහට දෙන්න පුළුවන් මෙන්න මේක මේ RGB කියලා මෙන්න අපි ගමු මෙන්න මේ පාටේ තර මෙන්න මේ කොපි කරලා paste කරා RGB වලින් වෙන ඉස්සරහට ගෙන යන්න මට මේ වගේ අතේ ගන්න මේ වගේ නෝ පාට එන්න මොකක්ද කියලා ලස්සන වාරණටියක් තියෙනවා කට්ටේ පාටවල එහෙම දාලා බලන්න අපි දැන් මම මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක අයින් කරනවා තද වැඩි වගේ ඉඳලා බලමු ෆොන්ට් කලර් එක වෙනස් කරන්නේ කොහොමද කියලා ෆොන්ට් කලර් එකනේ මේ ෆොන්ට් සයිස් එක ඒක කට්ටියට මේ chart එකේ පේනවනේ ෆොන්ට් සයිස් කියලා තියෙනවා ඒකෙන් අපිට ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න පුළුවන් එතකොට මම ගන්නවා මේ මම තව p tag එකක් ඕපන් කරන්න ඕපන් කරලා මට ඕන මේක සයිස් ෆොන් කුරුල පාට අඩි ගන්න ඉතින් මම මේ මොකක් කරන්නේ නැතුව දාලා පෙන්වන්නම් හම්බුනවා ඒක කරලා මම මේක සයිස් එක වැඩි ගන්න කරන්නේ ස්ටයිල් කිව්වා මේ මම කිව්වා මේ මේ ඇවිල්ලා අපි දැන් බලන ඉන්ලයින් CSS ඒ කියන්නේ ස්ටයිල් කියන ඇට්‍රිබියුට් එක යූස් කරලා තමයි අපි CSS යූස් කරන්නේ එතකොට ස්ටයිල් කියලා දුන්නා එක ඇතුලේ ගහනවා ෆොන් සයිස්
size කියලා දුන්නා colon එක ගැහුවා අපි part මේකේ size දෙන්නේ pixel ඒ කියන්නේ px කියලා දුන්නා මන්න මේක size වැඩි වුණා එතන මේ pixel එකක් කියන්නේ මේ අපේ display එක හැදලා තියෙන පොඩිම එකකයක් ඒ කියන්නේ අපේ කටි resolution කියන්නේ Resolution kian na wedda as na masia wisa di kiri wedda sasu kila ikian yede ke wedi karna mena agi tama iter ma yo kadi display ke pixel tiya na to kura me pixel tis na me kian ni pixel tis na me ka pon sain se akian na tama me sai se kian me fakura gatot me fakura te pixel tis na me ak di hinti na tis na me kian me usa ta yande Pixel නැත්තම් තියනවා pp කියලා තියනවා points වලින් දෙන්න පුළුවන් ඒක ටිකක් වෙනසක් තියනවා මොකද මම දැක්කනේ මම pixel වලින් දුන්නට වඩා pt වලින් දුන්නා font එකේ size එක වැඩි වුණා එතකොට එහෙමයි font size එක වෙනස් කරන අපි මේ chart එකේ තව බලුවොත් එකේ ගේ තිනවා height width border margin padding තියෙනවා අපි බලමු මේ text එක කොහොමද මැදට ගන්න අපි මාතෘකාව සාමාන්‍ය මැදනේ දාන්නේ එනවා අපි මේ මාතෘකාව තියෙන මේ අයිනට වෙලා අපි බලමු මේ මැදට දාගන්නේ කොහොමද කියලා මැදට දාන්න අපිට මේ use කරන්න පුළුවන් text align කියන එක දැන් මට මේ my web page කියන title එක ඒක මැදට ගන්න ඕනේ එකම යූස් කරනවා මේ text align කියන property එක. ඒකේ සාමාන්‍ය values තියෙනවා. ඔකට මේක බලුවොත් වෙනවා මේ left right center. default තියෙන left ලා කියන්නේ මේ පැත්තට කියන්නේ වම්මත පැත්තට එල්ල වෙලා පිට වන center නා center කියලා දුන්නා. save කරනවා මේ මැදට වැටෙනවා. අපිට ඕනනම් අයිනටම ගන්න කියන්නේ වම් දකුණු අත පැත්තට නේද රයිට් කියලා යනවා එතකොට දකුණු අත පැත්තට යනවා දැන් සෙන්ටර් කරලා තියන්න එතකොට මම තව දෙකක් කිව්ව ෆොන්ට් සයිස් එකයි text align එකයි ඔකත් ඉතින් මම කිව්වා මේ වචන දෙකක් තියෙනවනේ අපි මේ ඩෑෂ් එකක් කියලා තමයි සාමාන්‍ය මේ දෙක සම්බන්ධ කරගන්නේ මේ ටික මේ තුන try කරලා බලන්න මේ දෙක තුන font size වැඩි කරලා අඩු කරලා එක එක කරලා බලන්න වෙන දෙක තුනක් දෙන්න ප්‍රශ්න තියෙනවා
අයියා මගේ ඔහොම වෙන්නේ නැහැ. අයිතු කෝඩ් එක ගන්න කොහෙද වරද්ද ඇති. HTML එක chat එකට copy කරන්න පුළුවන්. අමගේ කතා. Duchi text align text align එකේ spelling සරි A L I G N. අමගේ code එක දැම්මා. Spellings hari ini balan nih, tapi ada kan? Nih kita mau main HTML sih, nah ulah. Channel kati yang programming language use kalau sih, nah nambah berarti aku mau kata spelling sih rega kau itu ber. Erega, kan? Nah, kita main HTML sih sesuatu yang erega kan? Nih kama ada kan? Nih tuh ya, nih kita mau sih, nah ulah. Video එක දාන link එක වැඩනේ. ඔයාට එකේ code එක මෙතන chat එක දාන්න බලන්න. Hari ini api hilang ke galera jamu. Ah, ya hari. Pada aja kan hari itu. Line send. Oh, dan hari ibu cerita hari yang lain. Toko tapi balamu bodoh kak. Tanya kamu lagi ya. Margin padding. Itu semua margin padding yang harus bangun. Tapi, tapi me kata dalam word ekak. Word ekak. Tadi. Kita dendo ni, word style lega sama ni dendo ni. Ada yang tersolid kira kira. Word selera. Ini solid kian ya, kita peluang bodeh kita tapi ini tapi di sekolah yang mau nambah nu bodeh kita bodeh styles sih mah bodeh styles mama dulu nih solid dia kian ini tanira nih kita kadira kalau kita kuna pasangan pula nih apa kita ini juga penuh nih bodeh styles kian ya dotted kira sih nu itu nama itu. Dotted kita dulu, dotted kita itu, nah, mereka api itu benar benar tidak pulang, deh, mau, deh, mereka itu cuti udah, nah, lalu mereka ini nih, board style kita sama dotted kita deh, nah, ini, orang itu mata, ikat sama deh, tidak pulang, board size ya, tidak, board
මේ 2 pixels කියන්නේ board එකේ size එකේ කොරන ගණක කටින් දෙන්න පුළුවන් නැහැ ගන්නවා මේ board එක ඒකේ size එක වැඩි වුණා dotted කියලා දුන්නහම tick tick වගේ ආවා solid කියලා දුන්නොත් එනවා එතකොට එහෙම තමයි අපි CSS යූස් කරන්නේ බෝඩ් එකක් දාගන්න. ඊට පස්සේ බලමු මේ පැඩින් කියන එකයි මාජින් කියන එක. මේ පැඩින් කියන එකයි මාජින් කියන එකයි දෙන්න ඔකටට පැටලෙන්න පුළුවන්. මේ දෙක වෙනස්. උදාහරණයක් විදියට ගත්තොත් ඔකට දැන් මේ පේනවා මේ my name is Anjula කියන එක මේ එක නිකන් මේ ඉඩ ටිකක් තිබ්බනම් හොඳයි කියලා දේලානේ මේ ඇලිල වගේනේ. मार्जिंग මේක අපි ගත්තොත් මේ තියෙන බෝඩ් එකනේ මේ තියෙන අපේ මේ p tag එකේ බෝඩ් එක. එතකොට මේ බෝඩ් එකෙන් එළියේ ඉඩ වැඩි කරන්න ඕන අපි යූස් කරන්න වෙන්නේ margin කියන එක. එනකොට මට මේ බෝඩ් කියන එකට ඇතුලේ යූස් කරන්න ඕන යූස් කරන්න වෙන්නේ padding එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේකේ මේ බෝඩ් එකට ඇතුලේ තියෙන ඉඩ මේ වගේ දේවල් වැඩි කරන්න ඕන මට යූස් කරන්න වෙන්නේ මොකද්ද padding ද margin ද यूज करने ने पैडिंग में कर और इसमें तो पैडिंग के ने कर देना तो करना ना मैं वीडियो में वाली वाली इधर रेडी हूँ ना एक तो कोट यूँ ना हमारा मैं के उड़ मैं ऐसे वेनस करना तो एली इधर वैडी करेगा ना तो ना मैं तो यूज करने ने मैं मार्जिन की बोर्ड 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 इंस्पेक्ट develop කරන ටික එක tools දීලා මේ මේ වගේ padding එහෙම බලන්න මම එක browser එක ලොකු කරන්න පොඩ්ඩක් මේක side එක දාගන්න ඒ කියන්නේ ඔකට ගන්න තියෙන්නේ right click කරලා inspect කරලා මෙන්න මෙතන තියෙන පොඩි select an element කියලා එක mouse එකම මෙන්න මේ විදිහට අපිට ඕන ගැලලා select කරමු මේ මේ වෙබ් පේජ් සයිස් ටික කොහොමද මෙතන මේ
පෙන්නනවා ඒ වගේම ස්ටයිල්ස් මෙතනක් පෙන්නනවා අපිට මෙතනෙම වෙනස් කරගන්න පුළුවන් මෙතන වෙනස් කරාට අපි මේ කෝඩ් එකේ වෙනස් වෙනවද නෑ මෙතන වෙනස් කරන්න නිකන් අපි ටෙස්ට් කරන්න තමයි මම සාමාන්‍ය යූස් කරන්නේ අපි බලමු අයියෝ ඒ බෝඩ් එකක් ඇතුළට මේ කලර් එකක් දාන්න කොහොමද බෝඩ් කලර් එකක්ද මේ 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 කළු පාට වෙන ස්කෑන් එකම දීලා දාන්නේ ඕ අය ඒකට තියෙනවා බෝඩ් කලර් කියලා මේක මෙතන මෙතන බදුත් හරියට නැත්නම් මේකේ අපිට මේක එකට දෙන්නත් පුළුවන් මම දැන් වෙනම් දෙන බෝඩ් කලර් රෙඩ් බෝඩ් කලර් ඒ කියන්නේ ඔකට මේ තේරෙන්නේ නැති නිකන් මේ නිකන් සාමාන්‍ය භාෂාවෙන් තමයි ඉංග්‍රීසි වලින් බෝඩ් එක කලර් එකක් වෙනස් කරන්න නම් ඒකේ නම වෙන්නේ සාමාන්‍ය බෝඩ් කලර්. ඒක නෙමෙයි මම අතේ තියාගන්න ඕනේ. ඔක කට්ටිය රිසර්ච් කරාම එනවා. මේ සර්ච් කරන් තියෙන how to change board color. මම හිතනවා දැනට අදට ඇති අපි CSS inline CSS පාවිච්චි කරන ඉඳ බැලුවා. ලබන තති බලමු. මම කිව්වා CSS use කරන විදි තුනක් තියෙනවා කියලා. අපි මේ බැලුවේ inline කියන විදිය. එවනට ඉන්ලයින් ද ඉන්ටර්නල් එක්ස්ටර්නල් ද කියලා වෙනස් ඒ තුنين කොහොක වෙනස් කරා CSS බැටින් එකම විදිය නට අපි ඒක වෙනස් වෙන්නේ අපි කොහොමද මේ HTML එක යූස් කරන්නේ ඒ කියන්නේ මෙතන ගහනවාද වෙන තැනක ගහලා තියනවාද අනේ වගේ තමයි වෙනස් වෙන්නේ කොහේ ගැව්වත් මේ ටික එකම විදියට වැඩ කරගන්න අපි ඒ ටික ලබන සතිය බලමු එහෙනම් තැන්ක්ස් මම ආයි කියන්නම් අද අපි මොනවද කරේ කියලා අද අපි ඉස්සෙල්ලාම කරේ බැලුව මේ හෙඩින් එකක් දාන්නේ කොහොමද h tag එක බැලුවා ඒ සයිස් 6ක් තියෙනවා කියලා කතා වුණා ඊට පස්සේ අපි බැලුවා ordered list එක කුයි මේ unordered අයියා කියන දේවා හරියට ඇහෙන්නේ අයියා. අන්තිලා මේ කනෙක්ෂන් හරි පස්සේ. ඔව් අයියා. ආයෙත් පොඩේ ඉන්න බෑ. මම මදි. අයියා. අයියා. हाँ मान लिया मैं बल मान जिला यार हाँ मैं खटे माह पास में आना हाँ लो आई याद है रिकॉर्ड नहीं होना है ओ मैं रिकॉर्ड एक्सक्यूज मी इन वन आई यार कॉट दिन है यार आज दिन तो सभी और लड़की आना पोस्ट कर दाना पिज़्ज़ा दाना लड़की का गूगल ඊට පස්සේ මොනවද තියනවද